පහුගිය දවස්වල අපිට ඉන්දියාවෙන් හම්බුණා ගිලන් රථ සේවාවක්. ඒත් එක්කම මේ ප්‍රවෘත්තිවල කියවුණා මේ ගිලන් රථවල තියෙනවා කියලා ඩිෆිබ්‍රිලේටර් කියලා උපකරණයක්. ඊට පස්සේ රජයේ වෛද්‍යවරු පිරිසක් අපිට කිව්වා මේ වගේ උපකරණයක් නිසි පුහුණුවක් නැති අය පාවිච්චි කරොත් එහෙම ඒ හින්දා විදුලිසර වැදිලා රෝගීන් මිය යන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් ප්‍රශ්න අහලා තිබුණා මොකද්ද මේ උපකරණය, මොකද්ද මේ කතාවේ තේරුම කියලා. ඉතින් ඒ හින්දා අද මම ලෑස්ති වෙන්නේ මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. විවිධාකාර හේතුන් හින්දා මිනිස්සුගේ හෘද ස්පන්දනය එක විටම නවතින්න පුළුවන්. ඉතින් මෙහෙම නැවතිච්ච වෙලාවට මේ ඩිෆිබ්‍රිලේටර් කියන උපකරණයට පුළුවන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දීලා මේ හෘදේ වස්තුවේ ස්පන්දනය නැවතත් ආරම්භ කරන්න පොඩි තල්ලුවක් ලබා දෙන්න. ගොඩක් වෙලාවට ඉස්පිරිතාලවල අපිට දකින්න හම්බෙන්නේ එක්ස්ටර්නල් ඩිෆිබ්‍රිලේටර් කියන උපකරණය. ඉතින් මේ උපකරණය ඇතුළේ මේ වගේ විදුලි සැරයක් ලබා දෙන්න අවශ්‍ය කැපැසිටර් බෑන්ක් එකක් තියෙනවා. ඒ වගේම මේ විදුලි සැරේ ශරීරගත කරන්න අවශ්‍ය වෙන පෙඩල්ස් දෙකකුත් තියෙනවා. ඒ වගේම මේකේ මොනිටර් එකක් තියෙනවා. මේ මොනිටර් එක පාවිච්චි කරලා හෘදේ ස්පන්දනයේ ස්වභාවය ඉතාමත් පැහැදිලිව නිරීක්ෂණය කරන්නත් වෛද්‍යවරුන්ට පුළුවන් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට රෝහල් වලදී අපිට දකින්න හම්බෙන්නේ මැනුවල් එක්ස්ටර්නල් ඩිෆිබ්‍රිලේටර් කියන උපකරණය. මේ වගේ උපකරණ බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. ඒ වගේ මේ උපකරණේ පාවිච්චි කරන වෙලාවට රෝගියාගේ හෘද ස්පන්දනය ගැන ඉතාමත් සැලකිල්ලෙන් ඉන්නත් ඕන. ඉතින් ඒ හින්දා මේ වගේ උපකරණ පාවිච්චි කරන නම් අනිවාර්යයෙන්ම එතන ඉතාමත් අත්දැකීම් බහුල පුහුණු වෛද්‍යවරයෙක් ඉන්න ඕන. එහෙම හිටියේ නැත්නම් මේ උපකරණේ වැරදියට පාවිච්චි කරොත් ඒ විදුලිසර වැදිලා රෝගියා මිය යන්නත් පුළුවන්. අද වෙනකොට පරිගණක තාක්ෂණයේ සෑහෙන දියුණු වෙලා තියෙනවා. මේ දියුණුව හින්දාම අපිට පුළුවන් වෙලා තියෙනවා ගොඩක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන උපකරණ හදන්න. ඉතින් ඒ වගේම තමයි මේ පරිගණක තාක්ෂණයේ පාවිච්චි කරලා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ඩිෆිබ්‍රිලේටර්ස් හදලා තියෙනවා. මේවට අපි කියන්නේ ඔටෝමේටඩ් එක්ස්ටර්නල් ඩිෆිබ්‍රිලේටර්ස් කියලා. ඉතින් මේ වගේ උපකරණ පාවිච්චි කරද්දී කරන්න තියෙන්නේ මේකේ පෙඩල්ස් දෙක රෝගියාගේ ශරීරයේ අවශ්‍ය ස්ථානවලට හයි කරන එක විතරයි. ඊට පස්සේ මේ උපකරණයට පුළුවන් රෝගියාගේ හෘද ස්පන්දනය දිහා බලලා ස්වයංක්‍රීයව ඒ අවශ්‍ය ඉලෙක්ට්‍රික් ෂොක් එක ලබා දෙන්න. ඉතින් ඒ හින්දාම මේ වගේ උපකරණයක් ඉතාමත් කෙටි පුහුණුවකින් ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඇති මේ තරම් දියුණු තාක්ෂණයක් තියාගෙනත් අපි තාම මැනුවල් ඩිවයිසස් පාවිච්චි කරන්නේ නැයි කියලා. ඉතාමත් දක්ෂ ඵලපුරුදු වෛද්‍යවරයෙක්ට පුළුවන් මේ මැනුවල් ඩිවයිස් එක පාවිච්චි කරලා ඉතාමත් කෙටි කාලයකින් ඒ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. ඔටෝමැටික් ඩිවයිස් එකට ඊට වඩා ගොඩක් දිගු කාලයක් මේ වැඩේට ගත වෙනවා. ඉතින් ඒ හින්දා පුහුණු වෛද්‍යවරු ඉන්න තැනක කවදාවත් මේ ඔටෝමේටඩ් ඩිවයිස් එක පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම පාවිච්චි කරන්නේ මේ වගේ මැනුවල් ඩිෆිබ්‍රිලේටර් එකක් තමයි. ඉතින් මේ අපිට හම්බෙලා තියෙන ඉන්ඩියන් ඇම්බියුලන්ස් වල තියෙන ඔටෝමේටඩ් ඩිෆිබ්‍රිලේටර් එකක් නම් ඒ වගේ එකකින් මේ රෝගියෙක්ට විදුලි සැර වැදලා මිය යන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. හැබැයි මේවා තියෙන මැනුවල් ඩිවයිස් එකක් නම් ඒ වගේ මේවා පාවිච්චි කරන අයට ඒ වගේ මැනුවල් ඩිවයිස් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය පුහුණුවත් ලැබිලා නැත්නම් ඒ වගේ අවස්ථාවකදී රෝගියට විදුලි සැර වැදලා මිය යෑමේ අවදානමක් තියෙනවා. ඉතින් මේ සාකච්ඡාවට එකතු කරන්න ගොඩක් දේවල් ඕගොල්ලෝ ගාවත් ඇති. ඒ වගේ මේ ඩිෆිබ්‍රිලේටර් ගැන ගොඩක් විස්තරත් ඕගොල්ලෝ දන්නවා ඇති. මේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙ හැතෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඕගලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් techrackshow.com කියන මගේ වෙබ්සයිට් එකේ. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.